මේ අවුරුදු කාලේ හැම එක්කෙනාම කතා කරන්නේ අපිට තෙල් ටිකෙන් අලුතෙන් අපිට මුං කැවුමක්වත් කැවුමක්වත් උයා ගන්න බෑ දැන් තෙල් ටිකක් අපිට පිළිකාකාරක දේවල් එක කලවම් කරලා තමයි දැන් දෙන්නේ කියලා මේ ආණ්ඩුවේ. හැබැයි මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. පහුගිය කාලෙම මේ රටේ ගිනාපු තෙල් වල මේවා ටික තිබිලා තියෙනවා. හැබැයි කවුරුත් මේකට අද ගැහුවේ නැහැ. මේකට තියෙනවා ආයතන තුනක් ලංකාවේ. ප්‍රමිති ආයතනය තියෙනවා, ඊළඟට ITI ආයතනය තියෙනවා, ඊළඟට සෞඛ්‍ය අංශය තියෙනවා. ඒ ලංකාවට එන ඕනම දෙයක්ව දෙයක් පරීක්ෂා කරලා බලන්න මේ වගේ හොඳ දේවල් තියෙනවද නරක දේවල් තියෙනවද කියලා. හැබැයි අවසනාවකට මේ කිසිම ආයතනයක් පෞගිය කාලේ ලංකාවට ගෙනාපු තෙල්වල මේවා තියෙනවා කියලා කතා කරුවේ නැහැ. ලංකාවේ දේශීය නිෂ්පාදකයෝ ලංකාවේ ඇත්තටම 180,000ක් විතර ටොන් අවශ්‍ය වෙන අවුරුද්දකට. හැබැයි මේකේ 23-25,000ක් විතර තමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා පිට රටින් පාම් තෙල් ගෙනල්ලා ඒ පාම් තෙල් ටික සුද්ධ කරලා අපිට තෙල් ටික හදලා දෙන කම්පැනි ලංකාවේ හැදිලා තියෙනවා. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම බලපුවාම 60%ක් විතර ඒ ගේනේ වගේ හදනවා. ඊළඟට 20%ක් විතර 30%ක් විතර කලවම් කරනවා. 10%ක් දානවා රසකාරක මේක ඇතුළට. තෙල් ටික රස වෙන්නේ. මේක තමයි අපිට කවපු එක මෙච්චර ගන්න. දැන් තමයි මුළු රටම මේක කතා කරන්න පටන් ගන්න. ඉතින් මම නම් කියන්නේ මේකට වග කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් මේ පරීක්ෂා කරන ආයතන ටික ඉස්සෙල්ලා ඔක්කොම කලින් පෞගිය අවුරුදු ගණනාවක් මොකද්ද කරේ? ඒ ආයතන ටික. මේවා හෙව්වේ නැද්ද? මේ විදිහට ගෙනල්ලා අපේ මිනිස්සුන්ට වස කවන්න ඉඩ දුන්නේ කවුද? මේ ආණ්ඩුවට පමණක් මේක බැලලා වැඩක් නැහැ. මේ පෞගිය ඉතිහාසෙම අපි මේ පිළිකාකාරක දේවල් කෑම කකා තමයි අපි දැන් මේ ඉන්නේ. කවුරු කතා කරන්නේ නැහැ මේවා. ඒ නිසා මම නම් යෝජනා කරන්නේ වහාම මේවා ටික හොයලා මේ අයව ඒ බඩු ටික පිටරට අරගෙන ඉන්නේ මේ කරන්න තියෙන්නේ. ලංකාවේ මේ කම්පැනි තහනම් කරන්න ඕනේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ ලංකාවට ගේනකොට එහෙන් හොයාගන්න අපි ලංකාවට ගේන්නේ හොඳ බඩුද නරක බඩුද කියලා. දැන් ලංකාවේ මිනිස්සු ඔක්කොම වස කන මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ. කවුරු කතා කරනවා? දැන් අද අපි ගත්තොත් ගස් ලැබු ගෙඩිය. අපි ඉදිරිය නෙවෙයි කන්නේ මේ ගස් ලැබු ගෙඩිය. අපි අඹ ගෙඩියක් කනවා. අඹ ගෙඩියක් ඉදලද අපි කන්නේ? කෙසෙල් ගෙඩි කනවා අපි. කෙසෙල් ගෙඩියක් අපි ඉදවලද කන්නේ? ඉදිච්ච එකද ගහෙන් කන්න ලගන්නේ නැහැ. වෙනද අපේ මොකක්ද තිබුණ ක්‍රමවේද? වෙනද අපි සාමාන්‍යයෙන් අවුරුද්දට කෙසෙල් කනක් අරගෙන දවස් දෙකක් තුනක් විතර අපි තියනවා මේක පොළොයට වලල්ලා අපි ගොයන් නැත්තම් අපි පිදුරු ටිකක් දාලා අපි තියනවා දවස් දෙකක් තුනක් හරියටම අවුරුදු දවසට කන්න කලින්. දැන් මොකද කරන්නේ? දැන් මොකොත් නැහැ. ගල් ගමුවෙන් පටව ගන්න අඹ ටික. කොනබට යන දානවා කාබයිට් කැට හතරක් ලොරිය ඇතුළට. කාබයිට් කැට හතර ලොරිය ඇතුළේ යටට දාලා පැක් කරනවා ඔක්කොම අඹ ටික. අඹ ටික පැක් කරලා වහනවා. වහලා කොළඹට යනකොට අඹ කහම කහපාට. ඉදිලා නැහැ. අමුවට කඩලා දින්න ඔක්කොම. කෙසෙල් ගෙඩි ටික පටව ගන්නවා. ඇබිලි පිටියෙන් පටවගෙන කැට හතරක් තියෙනවා කාබයිට් කැට. තිබ්බ ගමන් කොළඹට එනකොට කහම කහපාටයි කෙසෙල් ගෙඩි ටික. ඉදිලා තියෙන්නේ. ඉතින් කියන්නේ බාගෙට ඉදිලා අමෝමෝට කෑවේ. අඹ ටිකට එහෙමයි හැම දෙයකටම දැන් මේක පාවිච්චි කරන්න දෙනවා. මම ඔබතුමාලගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ රටේ ජනතාව ලෑස්ති වෙන්න ඕනේ. මේ ජරා වැඩේ නතර කරන්න පුළුවන් වැඩ පිළිලකට තමුන්නාන්සලට පුළුවන් එකතු වෙයි. වෙන මොකුත් නෙමෙයි. මේක ගන්න එක ප්‍රතික්ෂේප කරන්න. අපි අමු දේවල් ජරාවල් කියලා කනවා එකද කරන්න තියෙන්නේ නැත්තම් මේවා ප්‍රතික්ෂේප කරලා මේ මිනිසුන් විරුද්ධව නැගී සිටින එක. අපිට කතා කරන්න පුළුවන් ගෙලින්ම අඹ ගෙඩිය අරගෙන ඉදිලා නැත්තම් කියන්න පුළුවන් තමුන්නාන්සල මොකද්ද මේ අපිට දෙන්නේ කියලා. කවුරු කතා කරනවද නැහැ. අරන් ගිහිල්ලා අපි ඒක කාලා නිකන් ඉන්නේ. අපි අන්තිමටම බයිනවා අපි වස කන්නේ කියලා. හැමතැනකම මේක තමයි සිද්ධ වෙන්නේ. ගමේ හැදෙන එළවලුේ පවා මේ වස ටික අපි දාගෙන තමයි අපි දැන් කන්නේ. අපි ඒකට දැන් පුරුදු වෙච්ච జాතියක් බවට පත් වෙලා තියෙනවා. මේකට විරුද්ධ වෙන කෙනෙක් ඕන නම් ගමේ ගෘහණියක ඉඳලා පොළට යන හැම කෙනාම අපිට ගම්වල තියෙන අපිට පොලේ අපිට යන්න සුපර් මාකට් මෙහෙ නැහැ. සුපර් මාකට් තියෙන තැන්වලට අපි කියන්නේ සුපර් මාකට් වල යන කට්ටියත් කතා කරලා කියන්න ඕනේ මේවා බාර ගන්න එපා. මේවා පරීක්ෂේප කරන්නලා සතියක් හරියට අපි මාංශුනත් ඔක්කොම ටික. එදයින් පස්සේ මේක නිෂ්පාදනය කරන ගමේ මිනිහා කල්පනා කරනවා මට මේ බඩු ටික විකුණ ගන්න බෑ දැන්. එහෙනම් මම මේ වස මේකට එකතු කරන එක නතර කරන්න ඕනේ. කාබයිට් ගහලා අඹ ඉව දෝන එක, කාබයිට් ගහලා කෙසෙල් ගෙඩි ටික ඉදෝන එක නතර කරන්න පුළුවන් වෙන්නේ අපි ඒකට විරුද්ධව නැගිට්ටොත් පමණයි. श्री लंका भी वड़ा विश्वसनीय प्रवृत्ति सन्नामय न्यूज फर्स्ट उब लोव कुतनक सिटिया अप उब समकाय फॉलो अस ऑन फेसबुक सब्सक्राइब टू आवर यूट्यूब चैनल न्यूज फर्स्ट उबे जीवते अपे प्रवृत्ति